සුභ උදෑසනක් ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමා, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමා, පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමා, ශ්‍රී ලංකා මහජන උපයෝගිත කොමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුළු මෙම මහජන උපදේශයට සහභාගි වන සියලු දෙනාගෙන්ම අවසරයි. අද අපි මේ පවත්වන්නට යෙදෙන්නේ පළාත් 90 යන 6 වැනි මහජන උපදේශනය. කලින් සඳහන් කළා වගේ මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා ජලය, පානීය ජලය, ඛනිජ තෙල්, විදුලිය, ඒ වගේම වීදි ලාම්පු කළමනාකරණය පිළිබඳ ඔබේ අදහස්, යෝජනා සැලකිල්ලට ගන්න. මොකද මේ අවස්ථාවේදී කොමිෂන් සභාව විසින් ජනතාවට මෙම ක්ෂේත්‍රවල පවතින ගැටලු निराකරණය කිරීමට අවශ්‍ය නීති රාමුව, ප්‍රමිතීන්, ක්‍රමවේද සාදමින් පවතිනවා. එතකොට කලින් පළාත්වල අපි කර මහජන උපදේශනවලදී විශාල වශයෙන් අදහස් ලැබුණා. එම අදහස් සැලකිල්ලටගෙන දැනටමත් බොහොමයක් මෙම නීති රීති රෙගුලාසි ප්‍රමිති සාදමින් පවතිනවා. එතකොට ඔබේ අදහසුත් අපි මෙම නීති රීති සෑදීමට සැලකිල්ලට ගැනීමට තමයි කොමිෂන් සභාව බලාපොරොත්තු වෙන්නේ. මහජන උපදේශක කොමිෂන් සභාව ගැන කියනවා නම් විදුලි ක්ෂේත්‍රයේ නියාමන ආයතනය වශයෙන් දැනට කටයුතු කරනවා. ඒ වගේම ඛනිජ තෙල් සහ ජල ක්ෂේත්‍රවල නියාමන කටයුතු ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් රජයට උපදෙස් දීමේ වගකීම මහජන උපදේශක කොමිෂන් සභාවට තියෙනවා. එම නිසා මට කලින් කියවීමට අමතක වෙච්ච දෙයක්, මේ රාජ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමටත් ඔබගේ අදහස් ඉතාමත් වැදගත් වෙනවා මෙම කරුණු කාරණා සම්බන්ධව. මෙම මහජන උපයෝගිතා උපදේශන මාලාවේ පළවෙනිම අපි ගාල්ල දිස්ත්‍රික්කයෙන් පටන් ගත්තා. 300ක වැමිනි ප්‍රමාණයක් සහභාගී වුණා. ඒ වගේම වාචික අදහස් දැක්වීම් 40කට වැඩිය තිබුණා. ලිඛිත අදහස් දැක්වීම් මුකුත් 50කට වඩා තිබුණා. මෙම ක්‍රියාදාමය අපි පටන් ගත්තේ මේ අවුරුද්දේ මාර්තු මාසේ. ඊට අමතරව මධ්‍යම පළාත මහනුවර දිස්ත්‍රික්කයේ මහජන උපදේශනයක් පැවැත්වුණා. විශාල සංඛ්‍යාවකට සහභාගී වුණා, 400කට වඩා අධික ප්‍රමාණයක්. සබර්ගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති මහජන උපදේශයකට 700කට වැඩි ප්‍රමාණයක් සහභාගී වුණා. ලිඛිත අදහස් 75කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වුණා. වාචික අදහස් 40ක් පමණ ඉදිරිපත් වුණා. ඉතාම වැදගත් අදහස් මෙම මහජන උපදේශන තුලහා අපිට ලැබෙන්න ලැබුණා. ඒ අනුව මේ ඉදිරි කාරණා කරගෙන යනවා. ඊළඟ කොළඹ දිස්ත්‍රික්කයේ මහජන උපදේශනය පැවැත්වුණා. ඒකට 400ක් පමණ සහභාගී වුණා. ඊට අමතරව අවසාන මහජන උපදේශනය උතුරු පළාතේ යාපනේ දිස්ත්‍රික්කයේ පැවැත්වුණා ගිය මාසේ. ඒට 400ක් පමණ දෙනා සහභාගී වුණා. විශාල වශයෙන් අදහස් ඉදිරිපත් වුණා. මෙහිදී අපිට දැක ගන්න ලැබුණු වැදගත් කාරණේ නම් මේ පළාතෙන් පළාතටත් සමහර වෙලාවට මේ ක්ෂේත්‍ර සම්බන්ධ තියෙන ගැටලු අදහස් වෙනස් අපි දැන් පැවැත්වූ විදිහට. එතකොට මේ වයඹ පළාතේ අදහස් කුරුණෑගල සහ පුත්තලම් දිස්ත්‍රික්ක වලට ආවේනික අදහස් තියෙන්න පුළුවන්. ඒවා සියල්ල අපිට ඉතාම වැදගත් වෙනවා ඉදිරියේදී මෙම ක්ෂේත්‍ර වලට අදාළ නීති රාමුව සෑදීමේදී. මෙම වයඹ පළාත් සභාවේ අපි පවත්වන අද මහජන උපදේශයේ ඔබේ අදහස් වලට කොමිෂන් සභාවේ ප්‍රතිචාරය, කියන්නේ ඔබ අදහස් ඉදිරිපත් කරාම අපි හැම වෙලාවෙම මේ හැම අදහසකටම කොමිෂන් සභාව ප්‍රතිචාරයක් දක්වනවා. ඒ අදහස් ඉදිරිපත් කරපු අයට එය සෑමටම දැනගන්න පුළුවන් විදියට ප්‍රතිචාරය දෙන්නේ. එම ප්‍රතිචාරය අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ 15 වෙනිදාකින් සති දෙකක් ඇතුළත පළවෙනි ප්‍රතිචාරය ලබා දෙන්න. ඊළඟට අපි කරන් යන මෙම වැඩසටහන් මෙම නීති රාමු සකස් කිරීම, ප්‍රමිති සකස් කිරීම දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා එම කරුණු ටික මේ අවුරුද්දේ අග වෙනකොට ඉවර කරන්න. එතකොට ඔබේ අදහසුත් දැනට සකස් වෙමින් පවතින මේ නීති රාමු වලට අනුගත කරනවා අනිවාර්යයෙන්ම. ඒ අනුව මේ අවුරුද්දේ අන්තිම වෙනකොට අපිට දැනට වාර්තා වෙලා තියෙන අදහස් සහ යෝජනා සියල්ලම කැටි කළා
ජනතාවට වඩා හොඳ සේවයක් මෙම ශේෂ්ඨවල ලබා දීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ඒ වගේම නීති රාමුව ඒ වගේම ප්‍රමිතීන් සහ පටිපාටි සාධානීම කිරීමට කොමිසන් සභාව බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි හොඳටම විශ්වාසයි මෙම මහජන උපදේශනයේදීත් ඔබට වඩා වටිනා සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය අදහස් විශාල වශයෙන් ඉදිරිපත් වෙයි කියා. බොහොමත්ම ස්තුතියි.